අයි වන්න මෝටම ගුප් ශාත්‍රය පිළිබඳව දිගින්දිකට ම අපි කතාකරගනය යනකොට ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එතිින් සම්තෝසයි ඔබගේ ප්‍රතිචාරය තමයි මාව දිරිගන්වන්නේ මොනවද ඉදිරිපත් කරන්නට අවශ්‍ය කියන එක සම්බන්ධව. මේ ගුප්ත ශාස්ත්‍රයේ පිළිබඳව තොරතුරු ඔබ ලබා ගත්ත හම මේ පිළිබඳව ඔබ දැනුවත් වනහම විශේෂමදේ තමයි ගුප්ත ශාස්ත්‍රානුකූලබෝ ඔබෝ අරවට්ටන්න බැහැගාටව. මොහද ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධෝ මූලික දැනුම ඔබ සතුව තිබෙනවා. ඒහෙමනැත්තං අපිට වැඩක් කරගණ්ඩෝන වුණහම අපි මේලෝකදයක් දන්නැත්තම් මේ සම්බඳධෝ. මූලික දැනුවත් නැත්නම් අපිට වෙන්නේ කවරුහර අපි තෝරගන්න පුද්ගලය ඇවිදිල්ලා අපිට කියනදේ අහගෙනඉන්න. ඔහු ඉල්ලන මුදල ගෙවන්න. එතින් මෙන්න මෙයින් මිදෙන්න්නට පුළුවන් මේ මූලික දැනුම ලබාගැනීම තුළින් මූලික දැනුමට එහාගිය සැඟවුණන තොරතුරු මබට අරංගෙන්න්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙමනක් අද මම කතා කරන්නේ ගුප්ත ශාස්ත්‍රය තුළ තිබෙන තවත් සැඟවුණු කාරණාවක් සම්බන්ධ. අද වගේ තමයි අතීතේදීත් සොර සතුරන්ගෙන් බොහෝ කර්දරවෙලාතියන අපේ මුතුන් මිත්තන්ට ඉතින් සොරුන්ගෙන් තමුන්ගේ ඉඩමට දේපලවලට ව හානි වලක්වා ගන්නත් ගුප්ත ශාස්ත්‍රය තුළ හැකියාවක් තිබිලා තියෙනවා. තමුන්ට මේ සිද්ධ වෙන දුග්ගහට කරදර සොරුන්ගෙන් දුවන කරදර පිළිබඳව ගෙලලා ජුපත ශාස්ත්‍රප පිඳව දන්න කෙනෙකුට තොතුරකිය් හම ඒ අය මේ යන්ත්‍රමන්ත්‍රවලින් අදාළදේවල් කරලා මේ අයට දෙනවා විදිර කරන්න කියලා. ඉතින් අන්න එහෙම දෙයක් තමයි අදම මේ දිරිපත් කරන්නේ. ඉතින්, ඒ කියන්න වතු තහනම කියලා. මේ වතු තහනම කියන මන්ත්‍රය තුල තියනවා වටිනා දේවල් කීපා. එක මං මන්තරේ කියන කොට ඔබට දකින්නට පුළුවන් කරන විදිහ මම පෙන්නන්න උත්සාහ කරන්න නැහැ. මන්තරයේ ඉදිරිපත් කරනවා කරන විදිහේ දිරිපත් කරන්නේ නෑ. හොදද මෙන්න මන්තරයේ තියන්නේ. ඕන්නමෝ වේතාල නම්. රුවන්මල් කෝවිලේ වාසස්ථානය කරන මානෙල්මල් බිසෝුන් වහන්සේගේ කුසේ උපන්. සීතාපති කුමාර ඒෂර් දෙවියන්ට සරණවුණු තැනේදී දේවරජ්ජුර දෙවියෝත් සමන් දෙවියෝත් තර්කයක් කරගෙන වඩිනා වේලාවට සීතාපති කුමාරිය උදහස් වී රන්කඩුවෙන් ඇන්න තැනේදී ලයපලාගෙන උඩගිය ලේබින්ඳුවෙන් උපන්මඩ්ගහගන්නදර ලේකඩවර යක්ෂයාාත්, සිරසෙන් උපන් පිස්සුකඩවර යක්ක්ෂාත්. දෑස් දෙකනෙන් උපන් ඇදිරිකඩවර යක්ෂයත් දෙකන්මුල් දෙකෙන් උපන් බිහිරිකඩවර යක්ෂයත්, මොකයෙන් උපන් ගොළුකඩවර යක්ෂත්, බඳෙන් උපන් අලියන්කඩවර දෙපතුල් දෙකින් උපන් සලිත කඩවරයක්ෂයත්, මේ කඩවර සත්කට්ටුව හන්තානයට වැඩලා රුවන් බිලි දහසකුත් ත්‍රීරි බිලි දහසකුත් සමන්ධවියන්ට තැප කරදී. බන්ධනය කළ ආකඥාවෙන් ආනුභාවයෙන් අදත් මම කැපකර දෙන උයන්වුවත්ත ගහ කොළ පයතියාගේ හොරෙක් ඇත්නම් ඔහුගේ හිස පිස්සු කඩවරයාත් භාර්ගන් මකය ගොළුකඩවරයා බාරගන් ළමැද ලේකඩවරයා භාරගන් බඳ අලුියන් කඩවරයා භාරගන් ලේමස් උනුකරවා ගණින් ඔල්මාද කරවා සැනින් පස්පෑමුක්තාලෙන් මිපුට මුර්තුමාර්දිිෂ්ටීන් පලයන්තෝස්වා හා. මෙඩ මේක තමයි මන්දරේ. කො මතරේ ඇතුළේ තියෙනවා අප මේ නිතරම හන කඩවර යක්ෂීන් හත්කට්ටුව.ඩවර ෂ යක්ෂය හත්කට්ටුව බිහිුණේ කොහොමද කියන එක. මන්තරේ මොලදී ඒ කියවනාා නේද. එතකොට මේ හන්තානේ හිටපු එක එන්න මේ කෞද සමන් දෙවියන්ට පූජාවක් දුන්න හැට බිලි දුන්න හැටි යක් ක්ෂයන්ගේ කතන්දරයක් ොම ලසන් මේ මන්තරය තුළ තියනවා ඉතින් එතකොට මෙ කරන පිළිවෙල සඳහන් වෙනවා මම එක ඉදිරිපත් කරන්න බලාපුොරොතු ඉන්න හ මේ දැන්ගන්න මහිදන්නන්නේ අපේ ගොඩක්වෙලාටේ ඉන්න කට්ටඩි මහත්තුරමේවා දන්නවාද කියන්න මම දන්න ැහැ කවුහරි දන්න කෙනෙක් දැක්කොත් මේ වීඩියෝ එක කමෙන්ටයක් දන්න මේක කරන්න මම දන්නවා කියලා න්ත සයිම න්ඳ ගන්නමකද සියලු ශිල්ප ලාලග තියනම කරඩ දන්න දනට. හ දන්නකෙන ගොට කියලා තරගඩත් පුළුවන් බැරිකමක් නැහ. ඉතින් මේක තමයි ගුප්ත ශාස්ත්‍රය තුළ එන වතු තහනම කියන ක්‍රමවේදය. සොරො සතුරන්ගෙන් අපේ වත්තට ඇවිදිල්. සොරෙක් සතුර අපේ වත්තට ඇදිල්ලා. අපිට හානියක් කරන ගුප්ත ශාස්ත්‍රය තුළින් වලක් වන්නේ මෙඩම ආකාරයට අපේ ඉඩකඩං අපේ වත්ත යක්ෂයින්ට බාරදලා. යක්ෂන්ට පූජ පවත් තුළ යක්ෂයෙන් ලවා සොරුන්ට දඩුවම් කරුණාආකාරය තමයි මේ තිීන්නේ ඉතින් තවත් මේ වගේ මතුරුතුරු අරගෙන මමයිනව බොහමුවන්නට සස්ක්‍රයිබ් කරන්න අපේ චැන එක හෙලමං සොයා සැඟවීගිය අතීතය නැවතත් සමාජයට රැගෙන එන එකම youtube චනලය වෙන්නට ඉඩ තියනවා අපේ මේ හෙ මං ස ලේ